සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලා එක කතා කරන්න යන්නේ සතියෙන් දේශපාලන විද්‍යා විෂය පාඩම් කරන ටයිම් ටේබල් එකක් ගැන. මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ ඒ ලෙවල් එක්සෑම් එක ලං වුණ කෙනෙක්ට. එහෙනම් දැන් අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලා කොලයක් අරගෙන අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් 15 ලියාගන්න. ඒ පාඩම් ඉදිරියෙන් කොටුවකුත් සටහන් කරගන්න. ඒ කොලය පැත්තකින් තියලා ඔයාලා තව කොලයක් අරගෙන මේ වගේ වගුවක් ඇඳගන්න. ඔයාලට පේනවා මම මේක සතිය දවස් හත මාක් කරලා තියෙනවා. ඊළඟට අපි මේ සතිය දවස් හතට අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් 15 බෙදාගන්න ඕනේ. මම මේ ටයිම් ටේබල් එක හදද්දී මුලින්ම ලේසි පාඩම් ටික තමයි පාඩම් කරන්න යොදාගත්තේ. ඒ පාඩම් ලේසිද නැද්ද කියන එක එකිනෙකාට අනුව වෙනස් වෙන්න පුළුවන්. මම සඳුදා දවසට අරගෙන තියෙනවා 1 2 සහ 4 පාඩම්. මම ඒ පාඩම් තුන මුල්ම දවසට යොදාගත්තේ ඒ පාඩම් අනිත් පාඩම් වලට සාපේක්ෂව ලේසි නිසා. ඒක ඔයාලට අනුව වෙනස් වෙන්න පුළුවන්. සඳුදා දවසේ ඒ පාඩම් තුන පාඩම් කරලා අපි කලින් පාඩම් 15 ලියාගත්තු කොළයේ ඒ පාඩම් වලට අදාළ කොටු ඉස්සරහින් හරි ලකුණක් දාගන්න ඕනේ. ඊළඟට මම අඟහරුවාද දවසට අරගෙන තියෙනවා 3 සහ 13 පාඩම්. තුන්වෙනි පාඩම රාජ්‍ය පාඩම. ඒක ටිකක් දිග පාඩමක් නිසා මම ඒ පාඩමත් එක්ක අරගෙන තියෙනවා 13වෙනි පාඩම දේශපාලන පක්ෂ. දේශපාලන පක්ෂ පාඩම ගොඩක් පොඩි පාඩමක් නිසායි මම ඒක 3වෙනි පාඩමත් එක්ක ගත්තේ. අඟහරුවාද දවසෙත් ඒ පාඩම් පාඩම් කරලා අපි ඒ පාඩම් වලට අදාළ කොටු ඉදිරියෙන් හරි ලකුණක් දාගන්නවා. බදාදා දවසේ මම 5වෙනි පාඩමත් 9වෙනි පාඩමත් පාඩම් කරනවා. ආයේ බ්‍රහස්පතින දවසේ 7වෙනි පාඩමත් 8වෙනි පාඩමත් පාඩම් කරනවා. ඒ වගේම මේ හැම පාඩමක්ම පාඩම් කරා කියලා අපි පාඩම් 15 ලියපු කොලේ මාක් කරන්නත් මතක තියාගන්න. සිකුරාදා දවසේ මම 10 සහ 11 පාඩම් පාඩම් කරන්න යොදාගෙන තියෙනවා. 10වෙනි පාඩම ආණ්ඩුක්‍රම මාදිලි. අපි ලේසියට කියනවා රටවල් පාඩම කියලා. ඒ පාඩම ටිකක් දිග නිසා මම ඒ පාඩමත් එක්ක 11වෙනි පාඩම රාජ්‍ය ප්‍රතිපත්ති පාඩම යොදාගෙන තියෙනවා පාඩම් කරන්න. සෙනසුරාදා දවසේ මම 6 14 සහ 15 පාඩම් යොදාගෙන තියෙනවා. 14 සහ 15 පාඩම් කියන්නේ අනිත් පාඩම් වලට සාපේක්ෂව කෙටි පාඩම්. ඒ නිසයි මම එදාට පාඩම් 3ක් පාඩම් කරන්න යොදාගත්තේ. ඉදිරි දවසේ මම 12වෙනි පාඩම යොදාගෙන තියෙනවා. මොකද 12වෙනි පාඩම 1978 විවස්ථාව කියන ටිකක් දිග පාඩමක්. ඒ නිසා මම මේ පාඩම තනි දවසකට යොදාගෙන තියෙනවා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙන්න. එතෙක් ඔබට සුබ දවසක්.